ත ම මාතෘකා වශින්තයාගත්තේ උන්වහන්සේගේ අගර උපස්ථායක වශයෙන් හිටිය මේ ආනන්දු සාමීන් වහන්සේ මුල් වෙලා දේශනා කරපු ධර්ම දේශනාව. එක්තර අවස්ථාවක ආනන්ද සාමීන් වහන්සේ වැඩ හිටිනවා රජගහනුවර වේලුව නාරාමේ. සහර විට අපිට හිතන්න පුළුවන් මේ භාගතුන් වහන්සේ පිළුව පැවට පසෙ කියලා හිතන්න පුුවන්. ඉතිං මේ අවස්ථාවද්දී සිරිවඩ්ඩ කියලා එක්තරා මේ සිටුවරෙක් යා ටිකක් මරනාසන්න වෙලා ඉන්නේ තින්මයා සෑහින්න බුදුරාන් වහන්සේ අසුරු කරලා සංග්‍ය හමාන්සල ඇසුරු කල්ලා හිටපු කෙනෙක් හැබැයි දැන් බොහොම ජලාජීරණ වෙලා පයසට ගිහිල්ල රෝගාතුරවෙලා දැන් ටිකක් අසාද්‍ය වෙලා ඉතින් දැන් මේ සිරිවඩ්ඩ සිටුවරයා පනිවිඩයක් හැවනු ගේ අතවැසයකට කියනවා මෙන්න රජගහනුවර වෙලුනාරාමේ ආලන්ද සාමීන් වහන්සේ ඉන්නවා ගෙහිල්ලා මගේ නමින් වන්දනා කරන්න. ඔබත් කලින් වන්දනා කරන්න ට පස්සේ මගේ නමිනුත් මෙන්න මේ ආනන්ද සාමීන් වහන්සේට මගේ නමින් වන්දනා කල්ලා මෙ මේ ප්‍රෝෘතිය සැල කරන්න මොකක්ද මේ සිරිවදද සිදතුුමා දැම් බොහෝම ආසාධ්‍යයි රෝගාතුරෙලා ඉන්නේ තේ නිසා එතුමා කෙනෙහි අනුකම්පාවෙන් එතුමාව දකින්න මේ අපේ ගෘහයට මේ සිටතුමාගේ සිටු මාලිගේට වැඩමුවන්න කියලා මේ දූතයෙක් අතේ පණිඩයක් යැවුණු එතකට දැන් දූතය හෙමයි කියලා හිට පස්සේ ඔන්න දැන් ආලන් සාමින්න් වහන්සේඉන්න ැනට යලෝ. කියලා මේ ඉස්සෙල්ලම තමන් වන්දනා කරනවා අනන්ද සාමීන් වහන්සේව. පන්දනා කලා ඉට පස නැවතත් උන්වහන්සේ වන්දනා කරනවා සාමීනි මගේ මේ දෙවන වැඳුමයි මේ වදින්නේ මගේ සිටු පුත්‍රයාවන මේ සිරිවඩ්ඩ සිටදු පුත්‍රා වෙනුවෙන් කෙල දෙවන පාටත් වන්දනා කල්ලා ඉට පස්සේ අර ඒ සිටතුමාගේ පණවිඩේ ඉදිරිපත් කන්නවා. මේ වෙනකොට මගේ සිතුමා සිරිවද සිටතුමා බොහෝම ආසාද්‍ය මට්ටම කින්නේ. ඉතින් විශේෂ මතක් කිරීමක් කරනෝ සාමීන් වහන්සේට ඇවිල්ලා එතුමාව පොඩ්ඩක් බලන්න සිදුක සැප විමසන්න කියල පුංචේ ආරධ නවක් කරනවා. කියලා ඉතින් ආරධනා කරන්න. අලන්දසාමීන් වහන්සේ පොහොම නිශ්ශබ්දව ආරාධනවා පිළිගන්න. පිළිාරගෙන දැන් මේ පනිවිඩ කාරයයක්ත් එක්ක සිටු මාලිගහයට වදිනෝ. වැඩම කරලා ඉතිං අහනවා තිං සුව දුක්වි මසනවා. කච්චිතේ ගහපතිකමනීියන් කච්චයාාපනීයන් කච්චි දුක්කාවේදනා පටික්ක මන්තති නු අභික්ක මන්ති කොහොමද සිටුතුමනි ඔබට යැපෙන්න පුළුවන්ද තියන වේදනා ුව බව පේනවාද නැත්තම් වැඩිවෙන බවක් පේනවාද පටික්ක මෝසා නම් ප්ඥා ඇති මේ මෙ අඩුවේගෙන යන ගති අද තියන්නේ නැත්ම් වැඩිවේග යනගති අද තියෙන්නේ ලෙඩේ සුව වෙන සභායද තියන්නේ අසාද වන සභායද තියන්නේෙ කියෙ ති අපි අර සාමාන්‍යය කරන විමසීම මෙන්න ආනන්ද සාමීෙන් වහන්සේ සිරිවඩ්ඩ සිටතුමාගින් කරනු. ඉති තුමාගේවාතින් අපිසාමානය බලාපොත්ති ති ෙඩේ සඳීපනය කියලන්නේ සාමාන්‍යෙන් බලා පපරති හැබයි දැම්ේ නනි පත් වෙන්නේ. සිටතුමා කියනවා නච්චිතේ බන්තය කමණියන් නයාපනීයන් බාල් හාමේ දුක්කා වේදනා. සාමිණි මට ඇපෙන් හරි අමාරුයි මේ තියන වේදනා බොහොම උග්‍රයි ය වැඩිවෙන බව තමයි මට තේරෙන්නේ. අසාධ්‍ය වේගෙනන බව තමයි තේරෙන්නේ. කෙලතින් දැන් තමන්ගේ දුක දැ මේ අනන්දු සාමන්හන්සට හෙිකු. හෙලිකරාට පස්සේ අනන්සාමන් වහන්සේ කියන්න නැහැ මේ එහම නම් බේතක් ගන්න යන්න දොස්තර කෙනෙක් කහොයාගන්නවෙද මහතෙක් කොයාගන්න හෙම කියන්න නෑ එතුමා අනන්සාමීන් වහන්සේ කියනවා තස්මාතියේ ගහපති ඒවන් සික්කි තබ බන්න අනන්සාමහස ැනගන්නව දැන් හොඳට මසාධ්‍ය මට්ටමක ඉන්නේ මේ සිටුවරයා දැන් තියෙන්නේ බෙහෙත්වල ගුණේ නෙම ඉැ ගන්න ති ට වඩා වෙනස් පැත්තකින් තමයින්මතුමාට දැම් පිහිට වෙන්න තියෙන්නේ කියලා තේරුම් අරගෙන අලන්සානස පුංචි අවවාදයක් දෙනෝ මකදද කියන්නේ කච්චිතේ ග හපති ඒවන් සික්කි තබන් එහෙමන රුහපදතුමන වෙන මේ විදිට හික්මෙන් කොහොමද කායේ කායනු පස්සේ විහරිස්සාමි ආතාපි සම්පජානෝ සතිමා විනිය ලෝකය අභිද්්‍යා දෝමනස්සම් මේ කයෙහි කයානුව බලමින් වාසය කරන්න ටිකක්ම හිතේ එන්න විවිධ කෙලෙසුන් දුරු කරණ සුළුව කයට හිත ගන්න කියලා කියන පි සාමාන්‍යය කරන්න ෝග අනි පැත්තනේ ද මේ වෙනකටත් කය ටිකක් දුක් බරිත වෙලා සාද දෙ වෙලා තයනකොටතිං සාමාන්‍යයෙන් වෛද්‍යරය කාවනන් ඉතින් සමහලාාවට අදකාලය වශයෙන් පක් හරයේ වේදනානාශක ඇත්තමයි දෙන්නේ. නේද. නමුත් දැන් ආලන්සාවි වෙනස කියැන ඒට හත් පසෙම වෙනස්කාරණයක් කායේ ඒකා අයනු පපස්සී වේරිස්සාමී. ලන්න පුලුවන්දකෙල් මේ ක අයටම හිතාරගෙන ඉන්න. ආතාපි සම්පජානෝ සතිම හුඳට වීරයක් අරගෙන හැම දෙයක් ගැනම දැනුවත් වෙලා සිහි එෙන් යුක්තව. කයටම හිතාරගෙන වාසය කරන්න පුළුවන්ද. කියල බලන්න කියල. වෙදනාසු වේදනානු පස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙන්ය ලෝක භිද්්‍යාදෝම නසඳහැම ත එන විදාකාර සමහලාට ඉතිං දේශ සහගත සභාවයක් නොරුස්නා ගති මේ වේදනා ඔහුල්ලන්න බැරි ගති හිට එන්න පුලුවන් ඒක යම් හිතට යම් පීඩාවක් පීරණයක් නොරුෂ්නා ගතියයක් පහලවෙෙන් පුලන් ඒ ඔක්කම පොඩ්ඩක් පැත්තකර දාලා ඒමත් නැත්තන් සමහලාවට මේ ගෙවල් දොරවල් ගැ යනවාහන ගැන මේ ඉපයූ ධන සම්පත් ගැන හිතේ ලෝබයක් ඇතවෙන්නත් පුළන් ඒකක් පැත්ත කක දාලා පුළුවන්ද අහෙමනම් මේ තියෙන වේදනාවටම හිතගන්න. තේ චිතාන පසේ විහිරැති තාපි සම්පජානෝ සතිමා වින ියලෝකය අභිද්‍යාදමනස්සාක්ම් එහෙත් නැත්තං මේ සිත්තට එන දේවල් දිහා බලමින්ඒ ඔස්සේ යන්න කීනේ ඒවා ගැන හොඳට දැනුවත් වෙෙලා ඉන්න පුළුවන්ද හිතට එන ඒ ලෝබ පැත්තත් දුරුකරගෙන දේශ පැන්තත් දුරුකරගෙන. ධම්මේසු දම්මානු පස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා වෙනිය ලෝකයේ අභිද්්‍යා දෝම නස්සාං මෙ සිතේ විශේෂයෙන් පහළ වෙන විවිධාකාර ධර්මතාවන් මේ සිතේත් කයත් පහල වෙන විධාකාර ධර්මතාවන් වලට අවධානය යමු කල්ලා පුළුවන්ද ඉන්න හොඳ වදහනයකින්. මේක තමයි දැන් ආනන් ශමනස්ස දෙන පිළිතුර. ද මේක කිව් හම්ද සාමාන්‍යෙන් ති අපිට හිතන්න පුළුවන් මේ කරන්න බැරිවැඩක් මේ කරන්නේ කියන්නේ. මොකද මේ පනාදින මනුස්සයාට මේ කයට හිතගන්න කිය න වේදනාවන්වට හිතගන්න කිය නවා හිත දිහා පලන්න කියනවා. මේ එක්තරාවස්ථාවන්කදී ඇත්තටම මේ අපේ ලොකුසන්නසේ මතක් කරපු සිද්ධියක් ම පොඩ්ඩක් මතක්කරගත්තුත් පොඩ්ඩක් වර්තමානයට එක කරගන්න ැන් නිලබ ඉදල තියෙනවා ගොඩ්ඩින් සමරසිංහ මහත්තය මේ පිිතුන් අහලා ඇති. හොඳ භහනා ගුරුවරෙකු. ඒේතුමා එක්තරා අවස්ථාවක යනවලු පිරිිකාරෝහලකට. ඉහාම එතු රද්දක් වශයෙන් ිහිල්ල පොඩ්ඩක් එතන ඉන්න මරනාාසන්න රෝගෙන්ෙක්ක පොඩ්ඩක් කතා කරනව තුගක් කලාට එක්ක කවරුත්වෙෙන්නේ නෑ අතැරල්ල දාලා හොන්න ඉතත් ඇත්ත මැතින් නමුතිැති මෙතුමා බොහොම කරුණාවෙන් මෛත්‍රයෙන් ගිහිල්ලා කතා කරලා බලනවාලු පොඩ්දිි හරි උපදෙසත් දෙන්න නැත්තම් පුංචි හරි අවස්ථාවක් දෙන්න. එක්තර අවස්ථාවකදී එතන ඉන්නවාලු දෙමළ කාන්තාවක් අසාධ්‍යයි. ඉඳ දින නියමෙලා තියෙන්නේ. මෙ මෙචර කාලාලයි වැඩටතව ඉන්න තියෙන්නේ කියලා ඉතින් මෙතුම පොඩ්ඩක්නි කවුරුත් ෙෙන්න්නේෙත් නෑ බලන්න ඉතින් මේ කාන්තාව මුහොම හැඩි දැඩි කෙනෙක් ඉතින් මේ කාන්තාවට කොඩ්ඩක් ඉට්ටු කල්ලා අහන අලු කොහොමතිින් සැපදුක් ඉතින් අර මේ ගුරපතිමාකකිපපු විදිටම තමයි උත්තර දෙන්නේ නච්චි මේ බන්තය ගමනී යන්න යාපනීයම් බාල් හාමේ දුක්කාවේදනා කියලා ඇතින් දෙමලින් කියේන ඇති තැන් ගුරුත් පතිමාරංකවේ පාලියෙන් තින් මේ දෙමළ කාන්තාව ඉතින් දෙමලින් කියන ඇ එකොට ගොඩ්ඩින් මහත්තයත් මේ අනද සාහිනසය කිවක තමයි කරල තිෙන්නේ. එතුමගේ නවලු පුළුවන්ද මේ කයට හිතගන්න වදනාවන්ට හිතගන්න කියලා මේ පුංචි යෝජනාවක් කරන්නවා. දැ මේ කවදාවත් ඉතින් බලක් අහපු නැති කිසිසේත්ම කරන්න බැරි කියලා හිතාගත්ත කෙනෙකුට අන්‍යආගමයකයෙකුට අන්‍ය ජාතිකයකුට පුංචි යෝජනාවක් කන්නවා. ඉතින් එදා එච්චරයි තුමායිනවාල යන්න ආයිත් තීළඟ දවසත් එනෙනවල්. දවසත් මේ කාන්තාවගාවට යනවා ති එයාතින් බොහොම දුක්පීඩා සහිතව ඉන්නවා අර අවවාදේ පිහිටම බවක්ඉති එච්චර දැනෙන් නැහැ. එතුම නැවතතින් අහන ඔක්ොහොමද යැපෙන්න පුළුවන්ද දරාගන්න පුළුවන්ද මේ වේදනවාඩුවෙන බද දැනෙන්නේ වැඩුවෙන බවද්දඉලති මද විමසීමක් කල්ලා ආයතතින් අරයෝජනාම කරනවා පුළුවන් ොය ැන ේදනාවත් එක්කම කොඩ්ඩක් ඉන්න දරාගෙන ඉන්න තොකොට ඉතින් සමහට කීන්ති යන්නත් තිරති නොමේ මේ ඉන්න බැරුව මම්ම ඉන්නස්සේ මේ වේදනාව බලන්න කියලා කියනවා කියලා නමුත් ති මේ කාන්තාව ඇතින් දැම් බලන්න ෙකව මනුස්සෑ මේ ගොඩ්බිම හත්තව තරයි යවිල්ලත් කියන්න මේ කයට හිත ගන්න කියලා. වෙදනාව දිහා පොඩ්ඩක් බලන්න කියලා තැන් ඔන්න දෙෙවනි දස ොඩක්ඉතින් හිත නෑමේ නොම කල්ල බලන්න ති දැන් වෙන කිසිම නැහැනේ කොමත් මැරැන්න මනුස්යන කමක්නෑ මේ මනුසෑම මොක් දුව එකක් ල්ල කියේනවා කෙලෙති පොඩි උත්හය දන්නනවා. ඊළඟට දවස්ගානකට පස්සේ මේ ගොඩින් මහතැන යන්න වෙන්නේ. ඊට පස්සේ දවසකති ආයිත් දවස්ගානකින් පස්සේ දැන් මෙතුම යනකොට අර කාන්තාව මිය ගිහිල්ලා. ති කාන්තාව හිතපු වාට්ටුවේ හෙදනිලධාරිය ගොඩ්ිමහතේ හැබලාල කියනවලු බලන්න අර කාන්තාව මේ අන්තිම දවස්ථාව කීපයයි හිටිය පුදුමා ආකාර විදිහෙට මේ මරණයට මුුණුදුන්නේ. හරිම ප්‍රසන්න මනසකින් තමයි ඒ තැනැත්තිය මියගී මට හිතාගන්න බෑ අනිත්මිනිස්සු මේ මරණ මොහොතෙද්දී දඟලන ආකාරය පීඩාවිඳන ආකාරය කනගාටුවෙන ආකාරය මැසිවිරි නගන ආකාරය මට හිතාගන්න බැහැ නමුත් මේ ඔබතුමාගේ මට පේන්නේ අර අවවා දෙපි හිටියා එ අම්මුතුම විදිහකට තමයි මෙය ජීවිතය අවසාන කළේ කලින් එයා එහෙම නෙමෙ හිටියේ බොහොම දුක් බරිතව හිටිය බැයි යාගේ පුතුමාකාර ජීවිත පරිවර්තනයක් හර ඔබතුමා ඉල්ල කතාගරාට පස්සේ උන්න බව මට තේරුණ බොහොම ප්‍රසන්න මනසකින් මරන්නේයට මුහුණ දුන්න